ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත අධිකරණයට අපහාස කළ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිරනඩුවම් මම සමාව ගන්න නැහැ ඉල්ලා අස්කර ගන්නෙත් නැහැ කුඩු එතනෝල් විකුණලත් නැහැ වන්දනාගාරයේ වෙත රැගෙන යද්දී රන්ජන් කියයි මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි මරුණත් බය නැහැ පිටත්ත කතා කරනවා සමාව ඉල්ලන්නෙත් නැහැ අගමැති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණේ නිරත වූ පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හිමිනමක් අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණත් කොළඹදී විරෝධතාවයක මහා පරිමාණ වාහන ජාවාරමක් පොලිස් දැලේ තානාපති නිලධාරියෙකුගේ නම භාවිතා කර සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන ලද වාහන තොගයක් රේගු බහරේට කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ගෙවිය යුතු වන්දි මුදල දෙගුණ කරයි කොවිඩ් හේතුවෙන් පෞද්ගලිකංශයේ සේවකීන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සහන කාල සීමාවත් දීර්ඝ කරයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් බාධා වැව් ජලාශ ගංගා රැසක් වාන්දාමයි ප්‍රථමයෙන් දේශීය පුවත් වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ බන්ධනාගාර බස් රථයකින් පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා සිසිරදා බ්‍රූ විජිත් මලන්කොඩ සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඒකමතික තීන්දුව ලබා දුන්නා වග උත්තරකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබට ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනාවලට වරදකරු කර මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවා අධිකරණය විසින් සම්පාදිත ලිඛිත තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිරද ආබ්‍රු මහතා 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා අරලිගහ මන්දිරයට පිටතින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවට චෝදනා කොට ඉදිරිපත් කර පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගයට ගැන්වු බව සඳහන් කළා. එම ප්‍රකාශය තුලින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා මෙරට නීතිච වරුන් සහ විනිසුරු වරුන්ගේ බහුතරය දූෂිතයින් බවට ඔවුන් මුදලට වැඩ කරන බවටත් ඔවුන් දූෂිතයින් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂි වලින් අනාවරණය වූ බවද විනිසුරුවරයා සඳහන් කළා. මෙම නඩුකරයට අදාළව අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා ප්‍රශ්නගත ප්‍රකාශය තුල තමන් අතින් විනිසුරු යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යයි සඳහන් කර තිබුණා. එහෙත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපයේ පිරික්සීමේදී එම විත්ති වාචකය බිඳ වැටෙන බවයි විනිසුරු සිසිරද ආබ්‍රු මහතා විවෘත අධිකරණයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. මෙම නඩුව ආරම්භ වීමෙන් පසුව වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය වලට විවිධ ප්‍රකාශ සිදු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරු සිසිරද ආබ්‍රු මහතා එම ප්‍රකාශ තුලින් විනිසුරුවන් දූෂිතයින් බවට තමන් විසින් මුලින් ප්‍රකාශ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව අවධාරණය කර තිබු බවද සිහිපත් කර සිටියා. මෙම නඩුව විභාගය අවසන් වීමෙන් පසුව වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ ශ්‍රේෂ්ඨ අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශ වලින් විනිසුරු වරු දූෂිතයින් බවට තමන් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවත් සඳහන් කර තිබුණේයයි වීඩියෝ සාක්ෂි පිරික්සීමේදී අනාවරණය වූ බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා. තමන් විසින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් තමන් ඒ වෙනුවෙන් සිර දඬුවම් විඳීමට පවා සූදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේ වග උත්තරකරු විසින් ජනමාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශ වලින් සඳහන්ව තිබූ බව අනාවරණය වී තිබෙන බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශ තුලින් විනිසුරු වරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නොතිබූ බවට රන්ජන් රාමනායක මහතා විසින් සිය විත්ති වාචකයේ මගින් සඳහන් කර තිබුණා. එහෙත් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා විසින් මෙම නඩුකරේ ආරම්භ වීමෙන් පසුව ඔහු විසින් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශ වලින් එම විත්ති වාචකයේ බිඳ වැටෙන බව විනිසුරු සිසිරදාපුරු මහතා වැඩිදුරටත් පෙන්වා දෙමින් සඳහන් කර සිටියා. ඒ තුලින් වග උත්තරකරු විනිසුරු වරුන්ට අපහාස කිරීමේ චෝදනාවක් තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇතැයිද විනිසුරුවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වග උත්තර කාර්ය රංජන රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශවරයා මතුකල විරෝධතාවයද ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ. සියලු කරුණු පිරික්සීමේදී වග උත්තර කාර්ය රංජන රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකකින් ඔබට ඔප්පු වී තිබෙන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ. ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිත වසර 4ක සිරඳනුවන් නියම කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියා. වග උත්තර කාර්ය රංජන රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිච්ච එම්.බී. සුවන්තිරන් මහතා ඇතුළු නීතිච්ච මණ්ඩලයක් පෙනී සිටියා. නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිරදඬුවම් නියම වූ රංජන රාමනායක මහතා බන්ධනාගාරයට රැගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථය අධිකරණ පරිශ්‍රයේ තුලට රැගෙන එනු ලැබුවා. दूषित आंड पलवहारी मैं किसी दिल्ली समावी සත්තපහ කරකම් කරලා නැහැ. හම්මුණු සල්ලි පඩි සල්ලි ජනතාවට බෙදුවා. හාලුත් බෙදුවා. හාල් බෙදන්න කියලා සල්ලි තාම ඉතුරුලා තියෙනවා මිලියන 4ක් හම්බුණා. ඒකෙන් දෙකයි බෙදන්න හම්බුනේ. සල්ලි බෙදන්න කියලා මා කිරේ දැම්මා. කමක් නැහැ. අවුරුදු 7කට. ජයවා. මේ හොරකම් කරලා කුඩු විකුල්ල නෙමෙයි. මම ආණ්ඩුවට කියලා පිල්ලියන්න දැම්මා වගේ දුමිද සිල්වා තලියට දාන්න. කුඩු කාර්යය ගැන කිව්වයි කියලා තමයි මාව අතලට දාන්න. අපි බය නැහැ මං තනිකඩයක්. මරුණත් බය නැහැ පිටත්ත කතා කරනවා සමාව ඉල්ලන්නේත් නැහැ කොට ඉඳව මචං ඒක ඔය හිරුනේ මචං ආ රයි හිරු ගැස්තියි ඔසිලා බයනවා බයෙන්ද බයෙන්ද මොකද ජයවා අනේ මගේ ඩයරි මොකද එන ජයවා සිල්ු දනාද දෙයන්නේ පිටයි මන්ත්‍රීවරයා බන්ධනාගාර බස් රථයෙන් ප්‍රථමයෙන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවා. එන අනතුරුව මන්ත්‍රී රංජන රාමනායක මහතා මේගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. ඒ නිරෝධායනය සඳහායි. පිල්ලයන් මැතිතුමා සැකකාරයෙක් හැටියට හිටපු නඩුව අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව නැවතේ නඩුව ඉල්ලාස් කරගන්නවයි කියන වාර්තාව පළ වෙලා තිබෙනවා. රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිකාරයෙක් කියලා තීන්දු ගන්නකොට සැකකාරයෙක් හැටියට හිටපු පිල්ලයන්ව නීතිපති දෙපාර්තමේන්තුව නිදහස් කරලා යවන්න අද කටයුතු කරගෙන යනවයි කියන එක වාර්තා වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් කළහම පස්සේ මේ චෝදනා පත්‍රය සකස් කරන්නයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා නීතිපතිවරයාට. ඊට පස්සේ ඒ පිළිබඳව අදහස් සියලුම විනිශ්චයකරුවන්ගෙන් ලබා ගන්න. ඒ ලබා ගත්ත චෝදනා පත්‍රය සකස් කළා එතෙන්දී අහන්නේ නිදහසට කරුණු කියන්නයි කියලා. නොඋනායි කියලා කියනෝනම් ඒකට කරුණු කියන්නයි කියලා තියෙනවා. ඒක තමයි අවුරුදු 3ක් ඒකටත් කල් දුන්නා. ඔයිට කලින් ස්විස් නායක මැතිතුමාට මේ අකුරු දෙකකට තමයි තීන්දුව දුන්නේ. විනිශ්චයකාරවරුයි කියලා ජනතාව බලාපොරොත්තු වෙන්නේ දෙවිවරු විදියට. කෙනෙකු කරපු වැරදි නිවැරදි තීන්දුව කිරීමේ අයිතිය තියෙන ඔබතුමාලට තීන්දුව තීරණ ලබා දීමේදී දෙන දඬුවම් දේවත්වෙන් ලබා දිය යුතුයි කියන එක තමයි මම හිතන්නේ. අත පැවති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරෝ පූජ්‍ය රත්කරවයේ ජිනරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019 අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල කඩේම් ලකුණු සම්බන්ධයෙන් ඌ ගැටලුවක් මුල් කර ගනිමින් විරෝධතාවයක් අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණා. එදී පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර අදාළ විරෝධතාවයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු පූජ්‍ය රත්කරවයේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න අපච්චි හොයාගෙන ආවේ ඒ තමයි අපච්චි ප්‍රශ්නකට උත්තර දෙන විදිය බලන්න ගන්න අපි ආවේ මෙතෙක් කාලයක් රට පාලනය කර ඇත්තේ දේශපාලඥයින් නොව තැරව්කරුවන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. ඒ අද පස්වරුවේ කොළඹ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් කොළඹ නැගෙනහිර ජටිය විකිණීමට එරෙහිව සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ ගාලුමුදරදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. නැගෙනහිර ජටිය විකිණීමට එරෙහි උද්ඝෝෂණ ජනපවුර ලෙස නම් කර තිබූ මෙම විරෝධතාවය අද පසළු 4ට පමණ ආරම්භ වූ අතර එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ රටේ ජනතාව වැඩිම ආණ්ඩුද නෑ මේ රටේ ජනතාව හදලා තියෙන්නේ වෝකර් සමාගම JR ජයවර්ධන වෝකර් සමාගම අපේ රටේ පේස කර්මාන්තාල ටික වික්කා අපේ රටේ වතු ටික වික්කා ඊළඟව හේමදාස වෝකර් සමාගම අපේ රටේ වැදගත් කර්මාන්තාල වික්කා ඊළඟව බණ්ඩාරනායක චන්ද්‍රිකාගේ වෝකර් සමාගම අපේ රටේ වාණි සංස්ථාල එයලංක ආයතනය කිරිපිටි කම්මල මේ ආදි වටිනා කර්මාන්තාල ටික බණ්ඩාරනායක වෝකර් සමාගම විකුණලා දැම්ම ඊළඟව වික්‍රමසිංහ වෝකර් සමාගම මේ සමාගම හම්බන්තොට වරාය වික්කා කල්පිටිය දූපත් කුමාර සලසුන් කර තිබුණා ඊළඟ රාජපක්ෂ වෝකර් සමාගම මේ අපි ඉදිරිපිට දින පොර්ට් සිටිය අක්කර 550 ගොඩ කරන කාටද අයිති අවුරුදු 99 කෙනකම් ශ්‍රී ලංකා පුරවැසියන්ට අර ගොඩ කරන මහා සාගරය අපිට අයිති නෑ මේ ඉඩමේ තිබුණ අපේ රටේ ආරක්ෂක හමුදා මූලස්ථානය ඊට එහා පැත්තේ තිබුණේ හමුදා රෝහල අද මොකද තියෙන්නේ අද තියෙන්නේ සංගිලා හෝටල් එක පිටකොටුවේ ඉතාමත් වැදගත් දෙන තිබුණ ටෙලිකොම් එක තිබුණ භූමි ආසන්නේ අක්කර 4 ඉන්දියානු ක්‍රිස් සමාගමට වික්කා මේකල බෝකරවරු නෙවෙයිද අපේ රටේ ජාතික සම්පත් විකුණන බෝකරවරු තමයි මේ රට පාලනය කරන්නේ අපේ රටේ ආර්ථික වැදගත් වෙන තමයි කොළඹ වරාය ලෝකේ වරායවල අතර 24 වෙනි ස්ථානයේ උසුලන්නේ කොළඹ වරාය ඉන්දියාවේ කිසිදු වරායක් නැහැ කොළඹ වරාය තරම් බාලුම් ප්‍රමාණයක් මෙහෙම කටයුතු කරන වෙන අපේ රටේ ආර්ථික හදවත අපි සහතික කරනවා මේ හදවත කපා කොටා විකුණා දෙමින් සදා රාජපක්ෂ බෝකරවරුන්ට ඊට නොදෙන බව අපි සපත කරන මේ රටේ ජනතාවට කවුරු පැටලුන කවුරු කේන්ද්‍රීයව ජනතා විමුක්ති පෙරමුණේ අපි සටන අතට අරගෙන පරාජයට පත් කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් ඉන්දියාවට වෙන්නේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කර උපාධිධාරීන් 76 දෙනෙකු මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සහ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් MTR ශාමිනී අත්නායක මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට බදු දීමට හෝ කොටසක් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේවන දේ කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කොරෝනා වසංගතයෙන් පෞද්ගලික අංශයේ දැනට සේවයට කැඳවන්නේ නැතුව නිවසේ නතර කර සිටින සේවකයන්ට අමංගේ වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට පෞද්ගල අංශය යොමු කිරීමට කම්කරු අමාත්‍යතුමා ගෙනාපු යෝජනාව සම්මත වුණා 2021 මාර්තු 31 වෙනිදා දක්වා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දිගු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළා. අද සිට මහකන්නේ සඳහා වියළි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආණ්ඩුවෙන් වී ගොවියාගේ මිලදී ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. වියළි සම්බා සඳහා රුපියල් 52ක මුදලකුත් වියළි නාඩු සඳහා රුපියල් 50ක මුදලකුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොහොර සහනාධාරය ලබාගත් ගොවීන්ගෙන් හෙක්ටාරයකට වී කිලෝ 1000ක් මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නැගෙනහිරිය ජැටිය සම්බන්ධයෙන් විවිධ මත මේ වෙලාවේ පළ වෙනවා. මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුනා 151ක අයිතියක් රජයට තියාගෙන මේක ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පවසනවා. මේක විකිණීමේ කිසිසේත්ම එහෙම ක්‍රමවේදයක් නැහැ කියලා. මොකද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන් රටේ අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ මේ පිළිබඳ ආණ්ඩුව මතයයි. ආණ්ඩුවේ මතය මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ කි. තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නම භාවිතා කරමින් සිංගප්පූරුවේ සිට ව්‍යාජ ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ කිහිපයක් රේගු විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මේ අතර ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් කුලි පදනම් මත ලබාගත් වාහන ව්‍යාජ ලෙස සකසා අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට මුල්ලේරියාව පොලිසිය සමත් වුණා. නෞකා බාරපත්‍රී විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස සඳහන් කරමින් නීති විරෝධී ආකාරයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 55ක පමණ වටිනාකමකින් යුත් මෝටර් රථ 12ක් රේගු අවදානම් කළමනාකරන ඒකකයේ විසින් සිය භාරයට ගෙන තිබෙනවා. තානාපති කාර්යාලයක නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් අදාළ වාහන නීති විරෝධී ලෙස ආනයනය කර ඇති බවට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන අලෙවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වුණා. මේ ආකාරයට සොයාගත් මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න වෙනවා. ඔබේ වාහනයත් මේ ආකාරයට නැති වෙලා තියෙනවා. ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. එහෙම නැත්නම් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 16 53 අංකයට දුරකථන ඇමතුමක් දී විස්තර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. වාහන කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යනවා නම් මෙවැනි වංචනිකයින්ගේ අපරාධකරුවන්ගේ විඳිතිය බවට පත් වෙන්න පුළුවන්. ඔබ වෙතට පැමිණෙන පුද්ගලයෝ ලේඛන ඉදිරිපත් කිරීමේදී ඒවා නැවත නැවත පරීක්ෂා කරන්න. ඒ වගේම අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලබා ගැනීමට කටයුතු කරන්න. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 584 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ 9 පමණ වෙන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 49,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයින් තවදුරටත් සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හමුවේ හෙට සහ එළමෙන 15 වන දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සඳහා PCR පරීක්ෂණ පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බවයි කතානායක මහින්ද අබේවර්ධන මහතා සඳහන් කළේ. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට සොයන නිරෝධායන ඉවරණ ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවටයි සිදු කළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ.
මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා සිය උපන්දින සාදිය සඳහා සාදයක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා පසුගිය 5 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාදිය පවත්වා ඇති අතර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම සාදිය සඳහා සහභාගී වී සිටියා. එසේම වනජීවී රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඌ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම පුවත අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook කිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ. මේ අතර එළඹෙන 21 වනදා ගුවන්තොටුපළ විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍ය DV චානක මහතා ප්‍රකාශ කළේ. කොරෝනා තත්ත්වයත් එක්ක ලෝකේ පුරාම ගුවන්තොටුපළවල් වල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳව සාකච්ඡා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාපෝට් කවුන්සිල් ඉන්ටර්නැෂනල් විසින් තත්ත්ව සහතිකයක් ලබා දෙන්න ආරම්භ කරා. කොරෝනා තත්ත්වයේ යටදී සංචාරයට සුදුසු ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව තියෙන ගුවන්තොටුපළල් වල තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම ආරම්භ වුණා. ඉතින් අද දිනේ අපිට සෞඛ්‍ය ආරක්ෂිතව හොඳම ගුවන්තොටුපළක් බවට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අපිට මේ තත්ත්ව සහතිකය ලැබිලා තියෙනවා. ඒක විශේෂ ජයග්‍රහණයක්. මේ වෙද්දී අපි ගුවන්තොටුපළ සූදානම් කරමින් යන්නේ 90%කට ආසන්න ප්‍රමාණය සූදානම් කරමින් යනවා. තව අපිට දින කීපයක් තියෙනවා. ඒ දින කීපයක් තුර ඉතුරු 10%ත් ඒ සූදානම් කළා 21 වෙනිදා අපි ගුවන්තොටුපළ යුත් ගන්න කටයුතු කරනවා. බලයක් නොමැතිවද රටරත් ජනතාවටත් සම්බුද්ධ ශාසනයටත් වටිනාකමක් එකතු කිරීමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින්. අපේ රටේ බෞද්ධහගම සුරක්ෂා කර මුර දේවතාවන් හැටියට කටයුතු කර අපි වන්දනීය පූජනීය මහා සංඝරත්නය අපි රැක ගන්නට වාචික බෞද්ධකමට වැඩිය ප්‍රායෝගික බෞද්ධකම හරහා සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම දෙසා පන්සල් පද්ධතියේ තිබෙන අඩුපාඩුකම් වලට විධිමත් හරවත් විසඳුම් ලබා දෙන්න සැදී පැහැදී සිටිනවා. අපි නියෝජනය කරන සමගි ජන බලවේගය ප්‍රායෝගික බෞද්ධකමට මුල් තැන දී රටේ සමස්ත විහාරස්ථාන පද්ධති විධිමත් ශක්තිමත් සංවර්ධනය කරන පුළුල් ජාතික වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි කියන ඒ අදහස. සමහරෙක් හිතනවා වැඩක් කරන්නට පුළුවන් බලයක් ලැබුණොත් පමණයි කියලා. නමුත් අපි නූතනවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී සමාජ සේවා ව්‍යාපාරයක් හැටියට අපි ඔප්පු කරලා පෙන්නනවා වැඩක් කරන්නට බලයක් අත්‍යවශ්‍යම නැහැ. මහා පරිමාණයේ වැඩ කටයුතු කරන්නට බලයක් අවශ්‍යයි. ඒක සත්‍යයක්. නමුත් බලයක් නොමැති වුවත් රටටත් මාතෘභූමියටත් ජනතාවටත් සම්බුද්ධ ශාසනයට අගයක් එකතු කරන්නට අපට හැකියාව තිබේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් අදත් ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාහන දොරට විවෘත කළ ජලාශ දෙපස රැඳී සිටින පුද්ගලයන් අවධානයෙන් සිටින ලෙසයි. දින කිහිපයක සිට ඇදහැරෙන අධික වර්ෂාපතන හේතුවෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් කිහිපයක වාහන දොරටු විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම උන්නිච්ච වැවේ වාහන දොරටු තුනක් අඩි 5ක් දක්වා විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. එමෙන්ම අද උදෑසන වන විට කලාවැවේ ජලධාරිතාවය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් මේ වන විට කලාවැවේ හදිසි වාහන දොරටු අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව බහර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් හිරිපියගම ගල්නෑව ප්‍රධාන මාර්ගයේ හඳුන්කම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා. පවතින තත්ත්වයේ හමුවේ කලාවැව අවුකන මාර්ගයේද මේ වන විට ජලයෙන් යට වී ඇති අතර අවුකන විහාරය අසල සිට දුම්රිය මාර්ගය දක්වා ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් එනහිට තිබෙනවා. මේ අතර ඌවපරණගම ලුණුවත්ත සිට උඩුපුස්සල්ලාව දක්වා ඇති මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. එමෙන්ම කවුඩුල්ල වැවේ ජලධාරිතාව වාන් මට්ටමට ආසන්න වීම හේතුවෙන් එහි වාන් දොරටු 6ක්ද මෙලෙස විවෘත කර තිබුණා. තබ්බෝව ජලාශයේද වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කලා ඔයේ ජලධාරිතාව පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. එම නිසා වනාත විලුව හරහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යන පිවිසුම් මාර්ගයේ වන මන්නාරම මාර්ගයේ ජලයෙන් නටවී තිබූ ආකාරයයි මේ.
මේ පොළොන්නරුව අරලගම්විල පිඹුරුත්ෑව ජලාශයේ වාන්දරට විවුර්ත කර තිබූ ආකාරයයි. එමෙන්ම කිලිනොච්චේ ඉරණමඩු ජලාශයේ වාන්දරට 13ක් මෙලෙස විවුර්ත කර තිබුණා. දිවයින තුල තියෙන දැනට තියෙන කාලගුණික තත්ත්වය ගත්තාම පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ උතුරු මැද නැගෙනහිර සහ වයඹෝගේ පළාත්වල තවදුරටත් අපි වර්ෂාපතනය අපේක්ෂා කරනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.